රාජපක්ෂ පවලි කොල්ල උත්සාකරන කාරණයක්ත් තමයි, තවන් හරියට කුරුන්දුවත්ති උපන්න පොෂ් කොල්ල ටිකක් කියල පෙන්න්නම්. ඇැබයි රාජපක්සල දන්න හැමෝම දන්නවා, රාජපක්සලගේ කොල්ල තුන්දනාම විතරක්න මේේ මහයවුණුත් හම්බතට උපන්න්නු නොම්බර එකේ මීහරක් කියන කාරණි. ඒ විතරක්න මේ යන තැනක හාලන් නාගෙන හත්පොලේගාගන්න ජාතියක් කියන කාරණි. එනිසා සාමාන්‍යෙන් රටේ වැදගත් මිනිසු රාජපක්සලා ගිය පාරකවත් යන්න නෑ කියනක තමයි බහුතරයක් දෙනා කියන්න. කෝම එතත් මේ වෙන කොට රාජපත්සලට මස්නසිය පනාා තියන්න ගිහිල්ලා අර්බුතයට ගේිය ගෑනු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතතුරුණුත් අලුතෙෙන්ම අර්ුදයට ගිහිල්ල ඉන්නේ පුෂ්පිකාද සිිල්වා. පුෂ්පිකා පහුගේ කාලය පුරාම කොන්දේසි පිරිතව කාගෙත් සුන්දරීවෙන්න විශාල උත්සාහයක් දැරුව මේ සඳහා ඇය විවිධ කුමන්ත්‍රන කරා. මිටර්නි අපේ රටේ සාමාන්‍යෙන් තමන්ගේ මස්ද සියපනා රජපවුලට හර රජපවුලට කඩයනයුටහරදීලා ගොඩයනෙක සාමයන්්‍යින් ඉතිහාසේ පුරහම සිද්ධ වුණ. අපි හමදෑම කියනව වගේ. අපේ රටේ සාමාන්‍යෙන් ගෑනු ගමඉන්න ජේමිස්ට එමන්න්නං හරමානිස්ට රෙද්දෙ ඉස්සු අඩ පස්සනඇත්ත මස්ද සයපනහදදුන්නොත්, අපේ රටේ මිනිස්සු ඒක් ගෑනුව අඳන්නන්නේ වේ අෙෙන් කියලා. වයන්නෙන් පටන්ගරගෙන අන්තිම කරන වචචනී. හැබැයි? ිසියම් කෙන්ට ගෑනෙක් ටයඉන්න ප්‍රබලයකුට ඇමතිගෙනකුට ඒමන්නතා ලොකුමිියෙකුට ඒ මස්දසය පණහා දෙන ආකාරමි ඒ වැඩේ කරොත් අනිවාරම ඒ ඕනම මිනිස්ුහඳුන් අන්නේ මැඩම් කෙනෙක් කියලා. විශේෂයෙන්ම පිටකෝට එන්න අරවැඩේ කරන අයිංසක ගෑනයෙක් සාමාන්‍යයෙන් අපේ රටේ පොලිසිය කරන්නේ ඇදගනගල්ලා ප්‍රරිමන් කරන එක. හැබැයි ලොක මිනිස්සුට නැත්තහරා. ජ පෞුලෙුගේ කාගේ සුන්දර වෙච්ච බඩුවලට සැලියුට් එක ගහලා පාර්ලමෙන්න්වට ගිහින් ඇරණ එක තමයි අපේ සමාජයේ සම්ප්‍රදායි. කෝමඉතත් පුෂ්පිකාට තිබේ අන්නේ වගේ සිීහිනය ඒමන්නැත්තං රාජපක්ෂ පවුලි කොල්ලගේ ඔඩොක්වය හුරතල් වෙලා තමන්ගේ මස්දසිය පන කොන්දේසි විරෙහිතවදීලා, කෝම හරි පාර්ලිමෙන්න්තුුට රිංගන්න තමයි පුෂ්පිකාගේ උත්සාහය තිබ. රට ඉන්නව නමගිය ගෑනුත් නොවන පිරිමියකුත් නොවන එක් තරා රූපලාවන්නේ ශිල්පියෙක් යි කියයාගන්නා අම්බරුවයි. නැක්තම් මීහරකි. මේ මීහරකට රජ පිස්සු ගනක තද ටමතියෙනවා. මේ පිස්සු අ අවරුද්ධකට එක කාලික තද වෙනවා. අන්නේ කාලෙට රජක්වගේ ඉ ඇඳගෙන බෝඩ් විශාල බෝද්ධපාටිියක් දානවා. මේ බෝද්ධපාටිියට යන විශාල අම්බරුවෝ ස. ඇ දෙෙන්නු විශාල ප්‍රමාණය කුත්තිඉන්නවා. උන් විධාකාරය රජඇදුම් ඇදගෙන කේවැට්ට ඇඳුම්. ඇදගෙන නිල්ලෙමේඇදුු ඇදග ඔත්තනට ගේහිලා නොම්ඹබරකේ ගොම්පාට්ක කැට් කරනවා. පෞගේ දවස්සල ඒගේ ග්‍යියවරද්ද ගොපර්් කඇට් කන්න හිල්ලා අවසානයේදී මහෙත්‍රර අ තුසාාවෙන් තමයි වැඩේ කෙළවර වුණේ. කෝම මෙතත් පුෂ්පිකාට අම්තටටුවදාන්න මෙ ගෑනුත් නොවන පිරිමිත් නොවනි කාට විශාල වුවමනාවක්තිබුණා? උගේ පෞද්ගලික ූමනාවක්න මේ රාජ පක්ෂ පවුලේ කොල් ලංගේ වුවමන්න. මොකොද මේ අම්මන්ඩීර් මනදන පිළෙවෙමෙන කාගවත්න මේ රාජ පක්සලක්. මික්ට්‍රෝර්ණී මේක පුෂ්පිකාල විතරක්න මේේ රජකාලෙත් මේ රට ඉහිටපු සමහර අම් මන්්ඩිලක් කරා. ඔබ දන්නවා සූර සරදිියයට. සරදීල්ග අම්මන් නිතරම කයිවාරුගහපු කාරණයක් තමයි තමන්ගේ කොල්ලගේ ඇගේ රාජලේතියෙනවයි කියන කතාව එකට හේතුවත් තමයි ඇයම කියපු විදිහට එයාගේ අම්මා එකඇන්නේ මේ සරදියල්ගේ අම්මගේ අම්මා ශ්‍රවික්‍රම රාජසිංහ රජුරුවන්ගේ අන්තප පුර ස්ත්‍රියයක්ක් එෙමනතල් රාජසිංහ රජුරුවන්ගේ බඩ්ඩ. ඒනිසා සරදිියල්ගේ අම්මා දරුණු විදියට විශ්වාස කරා තමන්ගේ පුතාට තමන්ගේ එක ශ්‍රීවික්්‍රම රාජසිංහ රජරුවන්ගෙන් මේ සරදිියල්ගේ අම්මගේ අම්මට රජලේයාව ඒ අම්මගේ රජලේ තමන්ටාවත් තමන්ගෙන් පුතාටග යයි කිය. නිසාමිට නි රජපවලට රෙද්ද උත්සන එකක බොහොම ගෞරණීය කාරණයක් කියලා ඉතිහාසය පුරාම අපේ රට එවුන් කල්පනා කර. එක අදටක් වෙනස් වෙලා නෑ. අපේ ඔුන් කොච්චර අපි සිිස්තයි වැදගත් මේ ලෝක මේ වගේ සංස්කෘතියක් තියෙන කිසිම රටක් නෑකිවට අපේ උුන්ගේ ඉතිහාසය හොල බැලුවොත් බල්ලෝ බත්ගන්න නෑ කියන එක තමයි දන්න මිනිස්සු කියන්නන්. කොහොම එතත් පුෂ්පකා කියන බද්ධ. සත්‍යවසයීම ගැනීද පිරිමිද්ද කියලා හොයාගන්න බැරි තරමයේ අමුතුම ශරරයක් තියෙන සතෙක් කියල තමයි සමහරු කියන්නේ. කොහොමිතත් තමන්ගේ මස් දෙසයපන තමන්ටොදීල ගොඩයන්න උන්ට අයිතියක් තියනුම් ඇබැයි රටේ අනාගතය තමක සෙල්ලන් කරන්න අයිතියක් නෑ. කාගෙ සුන්දරී තෝරණ තරගේදී පුෂ්පිකාව ගොඩදාන්න අර ගෑනිත්වන පිරිමිට්වන අමනය ලොකු උත්සාහයක් දරුවවා. එක කරන්න හේතුව තමයි රාජපක්ෂ පොල්ලොෝ නිරන්තරෙන්ම අර රූපලාමන් ශිල්පේ කියයාගන්න අමනයාට බලපෑම් කරා මේ අම්මන්්ඩි කොහොම හරි කාෙ සුන්දරී තරගින් පතමස්ථානයට පත්කර පං කියර. ඔබදාකින්නට ඇති ජාධ්‍යයන්තරවල් ලංකාව විහිරුවට පත්වන, කාගත් සුන්දරී තරගට ආපු එක කා මිනිවරාගත්තුවේදී. ඒ පෞ්ගේදවසල ඇමරිකාවට ගිල්ලා මේ කාගෙක් සුන්දරයේ තරන්ගේදී ඉල්ලගෙන කාල හත්පොලේගාගෙන තමයි මේ පුෂ්පකා කියන අම් මන්්ඩීන්. හැබැයි පුෂ්පිකාට ලොකු ඇඟත් තිබට පුංචි මොලියත් තිනස් සති. එනිසා යන යන තැන කයිවාරු ගහල හත්පොලේගාගන්නක සාමාන්‍ය කරණය කරගෙන තමයි ඉන්. පව්ගේ දවස්සල නිරන්තරේම දිවිද මාධ්‍යආතනවලට ගිහිල්ල රෙදි අපපුල්ලලා. තමන්ගේ වාචාලකම පණ්නාම් තන්ගේ ඇගේ සයිස්කට මොලේ නැයි කියල පෙන්න්නපු සමහර විකල්ප මාධ්‍යය කියාගන්න හරක්ග එල්ලිලා මේ දවශවල පුෂ්පිකා නිරන්ත්‍රම පොරොටෝක් දෙනවා. හැබැයි මේරටේ බහතරයක් දෙනා ශසම ඇස්සරගෙන ඉන්නවුම් හැමූම දන්නවා මුන් මොනවිජයට සිංහනාද පොත්වන්නට උත්සාහ කරත් කෑගහනකොට හැන්නේ උන්බෑ කියන සාද්ධී. මිටතවරනි, පුෂ්පිකා පඔහුගේ කාලයපුරාම නාමල් රාජපක්ස සමග, පත්තිී කෙලි ඒේදන නැත්තන් කොටු පැන්න.ඒ බොහෝ වෙලාවට මේ හෝටැල් කාම්වර ඇතුළ විතරක් නෙ මේ අමාත්‍යන්සේ ඇතුළෙත් සිද්ධ වුණා කියනක තමයි, අමාත්‍යයන්සිේ ඉන්න වැඩකරන මිනිස්සු කියන්න. සමහරදාට නාමල් රාජ පස්සගේ කාම්බරයේ ඇතුළින් පුෂ්ිපිකාගේ ආදරය කෙදිරිය් පෝට පත්වෙලා නාමල්ගේ ආදරයේ පුෂ්පිපකාගේ කකුල් දෙක පල්ල බේරුුණයි කියලා එක ඉන්න සමහර මිනිස්සු කියන. කෝම එක පුෂ්පිකාගේ මේ කෙලිය කරගෙන යන්න ප්‍රධාන්න හේතුවත් තමයි පුෂ්පිකාට පුදුම සිහිනයක් තිබනා කොහොම හරි පාර්ලිමීන්තුවට රිංගන්න මොකද පොෂ්පිකා නාමාල්ල ටරෙද්ධ උත්සනවත් එක්කම දැනගත්තා මේ රජ පවුලත් එක්ක පාර්ලිමීන්තුවට ගියොත් තමන්ගේ හත්මුතු පරම්පරාාව ගොඩදාගනීමේ හැකියාවක් තියෙනවායි කියන කාරණ. එනිසා පොෂ්පිකා කොන්දේසි විරහිතව මේ රිස් එකක ගත්තා. අනි කාරණය තමයි රාජපක්ෂ පවුල කොල්ලන්ට රාජපක්සලා දෙන්නේ අමුතුම ජාතියපදේ. අපි හැමදෑම කිවවාගේ තාත්තල පුතාලෙකුත්තු වෙලා එක ගෑනිත්තක රතීකෙලි යෙදපු එකම පවුල තමයි රාජපක්ෂ පවුල. එහෙම කරලා අද වෙනකොට රූපවාහිනි චනල්කරගෙනයන අම්මන්ඩිලත් ලංකාවේ ඉන්න. එවගේ මෙහෙම කරන්න ගේල්ලා මහම්මන්්ඩි ගෙහිල්ලා අ රපවාහි චනල්ගරන අම්මන්ඩිලගේ චනල්වට ගිනිතියපු සිද්ධාපේර ේතිය. ගනිසා රජපක්ස කොල්ලත්තක செෙල්ලංකිරීම ගින්දරත්තක සෙල්ලังකිීම හ සමානයි කියනෙක තමයි සමහරු කියන්නේ. කෝමිත පුෂ්පිකා පහුගේ දවසළු තමන්ගේ යාළුත්තක කියලතියෙන කාරණයක් තමයි තමන්ට සිහිනයක් තියෙනමයි කියලා පරාජපක්ස පැටියෙක් තමන්ට ජාතක කරන්න. ඒමුණොත් තමන්ටත් මේරටේ රජපවලට සබන්ධෙන්න්න පුළුවන් කියලා මේ අම්මන්ඩි කයිවාරු ගහලතිනෙන. මේ කයිවරුව හලතින වෙන කොහවත් නෙමෙයි අර ගෑනුත් නොවෙන පිරිමිට් නුවෙන අමනයගේ ගුප්බෑමකට. මේක කොහොම අරි සිරන්තිකි කණට ගයක්. මිට්ටොරණනි සිරන්ති ගැන් එක විටිය එක කාලය අම්ගේ අම්මන්්ඩි කෙනෙක් නැතන්තක් කඩිගෑනී. කොන්තේසි පිරේහිතුව මිනිීම අරන්න හොරකං කරන්න මේ අම්මන්ඩිට වැඩි වෙලාවක් කියන්නේ නෑ. ඔබට මත ඇති දෙබෙන කොල්ලගේ පරණ අඹුවගේ. පෙම්මතාට කොහොමද සිරන්ති සැලකිය කියන කාරණය. රන්ත ේ ලාලවෙත් ත ෝදීන් පහැරගෙන ගහිලක් ගාතනය කරයි කියෙනක මේ රටේඒ බහතරයක් දන්න. කෝමතත් යහපාල ආන්බේ තිබ කාලකන්නිකමනිසා සිරන්තතිටවත් ඒ වැඩේ කරපි වන්ටවත් දැනුවන් කරේනෑ. හැබයි ස්ොභාවධර්මයා මේ වෙනකොට ඒ බලුවැඩේ තිරිසං වැඩේ මිනිුමැනුම කරපියවුන්ට සවබහෝ ධර්මය දැනුවන්දී ලායිවරයි ඒවෙනකොට තිෙටම නියෝජ පොලිස්පතිතුමා මේ වෙනකොට පිකාබක් හෙදිලා පිස්ස බල්ලෙක් වගේ ජීවත්තුල ෑැ ලා ගිය. මර්ණ පරීක්ෂණ වාර්තාාව වංචා කරපුූ අධිකරණ වෛ්‍යවරයා පිස්සෙක් වගේ බීල බීල නන්නත්තාරවෙලා මැරිලා ගිය. හැබැයි සිරන්තෙත් මේ වෙනගොට ගොක්හොලදැක දෙකත් තමන්ගේ පාදඩ වැඩ නවත්තලනෑ නාමල් සම්බන්ධයෙන් මේ පුෂ්පකා කියන අම්මන්ඩි කියපු කතාව සිරන්තය ඇහුනට පස්සේ සිරන්තිහිටිය පාරලවෙලා. සිරන්තක නොම්බරේ අනිවාර්ම පුෂ්පකාගේ දුරකතරේ තිම්බ කියනික තමයි පුෂ්පිකාට වගේම සිරන්තෙට කිටු බහුතරයක් දෙනා කියන්නේ. පෞගේ දව್ ಲ හි පවතාවක්, ಮರಿකා ට ಗ ಲ ಲೋක ಕಾಗ ಸುಂದರ න්න තරඟගෙන් පැರදිಿಲලාವට පಾස්ಪේ ು್්පිකා ಮල් සමග නිරන්ಂතරේීම දුරකතනින්සා විධ ස්ಥානදුවෙලී ගනು දනු කරලා තිබෙනවා. මේක ಿರಂತ දැනගත්್තර පස ಸಿරಂತಿ ಷ්පිකාගේ දුරකතයට කිහි පවස්ථාවකඩ කಥතා කරන්න උත්್ಸහ ක್ල තියෙන. සමහරು කියන්නේ ಪෂ්පිකාගේ ಅ್ මතක් කරා කියලා සිಿರಂತಿ. හමේතත් පස්සෙ කාලික සිරන්තිික දුරකතින ඇමතුන්වලට අමතිීමනෙත්තන් පුෂ්පිකා සමන්දීම නවත්තල තියෙනවා දැනදැනම බයනිසා. හැබැයි අවසානයේදී නාමල් රාජ පක්ස ගෙදර ආවට පස්සේ නැත්තන් තමන් හම්බවෙෙන්න්නාවට පස්සේ සිරන්ති අම්මන්ඩි නාමල්ගේ පෝණනිිකාරගෙන පුෂ්පිකා කියන කාග සුන්දිරීට දුරකතන ඇමතුමදදීලා තියෙනු.ඒවෙලාවේ පුෂ්පිකා හිතල තියෙන්නේ මේ කතා කරන්නේ අර නාමල් කුමාරයයි කිය. එම හිතාගෙන පුෂ්පිකා දුරකත්තනේ යස්සලා කෝමද සුදූ කියල තමයි කතාව පටන් අරන්තියෙන්න්නේෙ. අන්න ඒ වෙලාවේ සිරන්ති තොග කියලා අම්ම කියල තමයි කතාව ආරම්භ කරලා තෝ උත්සලා පොළිවෙ ගහන්ම කියල තමයි කතාව අවසං කරලා තියෙන්. ඒ වෙලා වෙත්තන හිටපු කෙනෙක් කියන විදිහයට, ඒ කතාවහාගෙන ඉඳලා පුෂ්පිකාට චූගයා කල තමයි සමහරු කියන්. මිටෝණි මේ මන් පිස්සු කලින්නේ ඔබෙත් මගේත් පිදායක් වස්ථාදායක අධිකරන බලය සමඟ අදැබෙනකොට පුෂ්පිකාන්දන ජංගේදන් සියල්ලටම වියඩන් කරන්න අපි බොහොම අමාරුවෙන් රදු සහ වක්ක්‍ර බඳුවිදිට මේ ආණ්ඩුවට ගවලා තියෙන සල්ලි. නාමල පිස්සු කෙලින්නේ අප මේ සල්ලි පාවිච්චි කරලා. එවගේ මහමන්්ඩිබේ පිස්සු කෙලින්නේෙත් අපි දීලා තියෙන බලය පාවිච්චි කරලා. නිත්‍රවණී රාජ පක්සල මේ පිස්සු කෙලීමේ වගකීම අප භාරගත යුත්තුව වෙන. කදතාමත් විදයික් වස්ථාක අධි කරන්න බලය තිනය අපිට. එනිසා අපේ නොසිලෙකලිමත් මනිසා තමයි මුම් පෙස්සු කෙලින්න්නේි. වැඩි ඇ තක්නැතුව කන්නාඩි ස්සරාඩ ගිල්ල අපේ කන පලෙන්න්න අපටම ගහගන්න සිද්ධ වන කාලයක්ත් තමයි අද ඇවිත්තේ. එනිසා අද අපි අමාරු වැටලයි ඉවර. ඒළඟ අ පරම්පරාවත් අමාරුව වැටමින් ඉන්න වෙලාවා. එනිසා මතු පරම්පරාවත් මේ කාලකන්නේ කැමෙන් ගලවගන්න කයිවාරු නොගහන ප්‍රතිපත්ති ගුක සමාජ දශපාලන ක්ඩෑමක් සමග පෙරටයම අධ්‍යවශ්‍ය වෙලා තිබෙන. එනිසා ඉතිහාසේ කරාවගේම කැහිගේ දිලා හොටුගෑනනි ගන්නෙන් නැතුව. බොහොම පැහැදිලි ප්‍රතිපත්තිේ ගරු දේශපාලනයක් කරන සමාජ දේශපාලන කණ්ඩෑමක් සමගෑ අපි පෙරටේ මෙිට නි අර්ග ජයකන ද පොටසී පත් කරමින් මා ඔබෙන් සමගන්න. ඔබ සැමට්ට ජය.